ද්ගලෙක් මැදිකරගෙන හදපු යාාන්ත්‍රයක පදධති. හෙමත් නඇත්තං එක්ෝස් කලිටන්ස් කියලා කියන්නේ හොලිවුඩ් සිනමාව ගඩක් ජනප්‍රආංගයා. ගොඩක් චිත්‍රපටිවල මේගේ විද්ධ එක්ෝ කලිටන්ස් තියනවා අපි දැකල තියෙනවා. එක්සකලිටන් කියල කියන්නේ විද්‍යා ප්‍රබන්ධයක් විතරද. ඇත්තටම එහෙම ලෝකේ එක්සෝ කලටන් පවිච්චි වෙනවාදඒ නිර්මාණය කලා තියෙනවද. ඒම තියෙනවන කොහොමදේව වැඩ කරන්නේ. අද මම කතා කරන්නේ යන්නේ ඒ ගැන. ගේෙනම රචිර දශෂන මවෘතියෙන් විද්‍යාඥිවරෙක් ම හිතනවා විද්‍යාත්මක දැනුම සමාජත් එක්ක බෙදා ගැනීම ලංකාව රටක් විදියට ඉසරහඩයන්න අතිශ්‍යය වැදගත් කියලා. මානවඇතුළු ගොඩක් ජීවෙන්ගේ තියෙනවා අස්තිපද්ධතිය. මේ අස්තිපද්ධතිය තමයි සිරුරේ හැඩේ පාත්වන්න උදව්වෙන්නේ. ඒවගේම මාංශපේෂි හැඩගහිල තියෙන්නේ අපේ අස්තිිපදධතියයටට තමයි. අප සිරුරේ ගොඩක් චාල්නවලට හේතු වෙන්නේ සහ එහි ස්වභාව තීරණය කරන්නේ මේ ශරීරය ඇතුළෙන් තියන අස්තිිපද්ධතිය. හැබැයි සමහර ජීවින්ගේ අස්තිපද්ධතිය තියෙන්නේ ඇග මතු පිටින් උදාහරණයට මේ පේන කකුළුවගේ වගේ මේ වගේ අස්තිපද්ධතියකට අපි කියන්නේ එක්සෝස් කලිටන් එකක් කියලා. එක්සෝ කියල කියන්නේ පිටන් කියනෙක් අදහස ස්කටටන් කිය කියන්නේ අපි දන්න අස්තිිපද්ධ තිරෙන නම එතකොට එක්ස් කලිටන් කියලා කියන්නේ ශරීරයේ පිටින් තියෙන අස්තිපදතියගෙන අදහසයි. එක්සෝස්කලට නැකිනුත් කරන්නේ ශරීරයේ හැඩිය සහ හා මාංශිපේශන් වලට ආධාරකයක් වන එක. ඉට අමතරව එක්සුගට නෙක්කං ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රීන්වලට ආරක්ෂාවක් ලැබෙනු හරියට සන්නහයක් වගේ. දැන් හිතන්න අපිටත් පුළුවන් නම් මිනිස්සුකගේ ශරීරයටත් මේ වගේ එක්සෝස් කලටන් එකක් සම්බන්ධ කරන්න. අපිට සාමාන්‍ය මිනිස්සුකිගේ නැති ගොඩක් හැකියාවන් ඒ පුද්ගලෑර ලබා දෙන්න පුළුව. අපි බලම කොහොමද කියලා. එක්සකල්ටන් එකක් මේ වගේ සරල වෙන්න පුළුවන්. හෙමත් නැත්ත මේ වගේට එකක් සංකීර්ණ වෙන්න පුළුවන්. මේවගේ ගොඩක් ක්ුකටන් දැන් පරේෂමෙන් මට්ටම විතරක් නෙමේ ඇත්තටම වෙළඳ පොලේ පවා ගන්න තියනවා. ප්‍රධාන වශයෙන් එක්ෂුස් කලටෙන් ස්වර්ග දෙකක් තියෙනවා සක්‍රියසා අක්්‍රියය කියලා එකන ක්ටව වෙන් පැසිව් කියලා. ියක්සෝකලටර් එක එම නත්ත පැසිව් එක්සෝකටර් එක ශක්ති ප්‍රභවයක් නැහැ. හැබැයි පද්ධතියක් වශයෙන් බර සහ බලය යෙදීම පාලනය කරන්න මේ වගේ එක්ෝස්කලිටර් එකට පුළුවන්. මෙතින එකට උදාහරණයක් ලොකු බර කරංගියත් මේ පුද්ගලයට ඒ බර එතරම් දැනන්නේ නෑ එකට හේතුුව තමයි ඒ බර සෑහෙන ප්‍රමාණයක් පොලොවට කෙලින්ම සම්බන්ධ වෙනවා. එක් කලිට එකේ තියෙන යාන්ත්‍රික පද්ධති හර. විශේෂයෙන්ම සොල්ධදුවෙකුට මේ වගේ එක්සොස් කලිට එකක් ගොඩක් වැදගත්වෙන පුළො. කෙනෙක් ඇවිදිනකොට අපි දන්නව කකුලේ මාංශ්‍යපේෂි විදාවට පත්වෙන. අපිට පුළුවන්නන් එක්සොස් කලිටන එකක් පාවිතා කරලා මේ මාංශපේෂීෙන් මති යෙතෙන ආයාසි අඩු කරන්න. එතකොට ගොඩාක් දුර වෙහෙසකින් තොරව ගමන් කරන්න සොල්ධාදයකොට පුළුවන්ගෙන දිකිරීමම් ේත්‍රී තිය ප්‍රධානම ගැටළුවක් තමයි විවිධ උපකරණ ටිකක් නොහුරු ඉරියව්වලින් ගොඩක් වෙලා දරාගෙන ඉන්න සිද්ධ වෙන එක. මේ නිසා කම්කරුවන් නික්මන්ට විඩාවට පත්වෙන්න පුළුව. නමුත් පැසිව්ක්ෝස් කලට එකක් පාවිච්චි කරලා මේ කාරණාව මගවහරවාගන්න පුළුව. දෙවෙනි එක්සෝකටන් වර්ගේ තමයි පවර් ක්කල්ටන් සේම නැත්තං ඇටව්ක්කටන් කියලා කියන්නේ. මේගේ එක්සකෙල්ටන්ස්වල තියෙනව බැට්‍රියක් ර ොක් කරඒ වගේ සිමිල පවසෝසක ශක්ති ප්‍රභවයක්. අක්‍රිය එක්සෝකෙල්ටෙන්න එක පැසිව එක්සකලටනයක් වගේ නෙමෙයි මේවට පුළුවන් මනුස්්‍යයගේ චලනය පරිගණකයක් මගින් විග්‍රහ කරලා ඒක්ට අදාළ වන විදියට එක්සකෙලිටෙන් එක චලනය කරන්න. උදාහරණයකට සදාකාලික ආබාධිත කෙනෙක් වුණත්. මේ වගේ එක්සකලිටන්නේ එකින් ඇවිත් දන්න පුළුවන් මොකද වෙනම ශක්ති ප්‍රභවයක් තියෙනවා මේ වගේ එක්සකලිටන එක එක්සොක්ස් කලිටන එක කොහොමද චලනය වෙන්න ඕන මොන දිශාවටද ගමන් කරන්න ඕන කියන එක තේරුම් ගන්නේ අපේ මාංශවේශීන්වලට සම්බන්ධ කරලා මාංශමේෂීන් වලින් නිකුත් කරන විද්දු සඥා භාවිතා කරලා අපි දන්න දෙයක් තමයි අපි චලනය වෙනකොට අපේ මොලේ මගින් විද්දු සංඥා අපේ මාංශපේෂී වලට එවන ක් කලිටන එකට පුළුවන් මේ සංඥා තේරුන් අරගෙන හරියටම අපේ ශරීරයංගයක් වගේම එක්සෝස් කලිටන් එක ගමන් කරන මූවෙන විදිහ තීරණය කරන්න. මේ වගේ එක්සුකලටන එක තියන ප්‍රධානම මාසිය තමයි මිනිසුකගේ තියෙන ශක්තිය දෙගුණ තෙගුණ කිරීමේ හැකියාව එක්සුකලිටින් තියෙන. විශේෂම යුද්ධමය අවස්සාාවලදි මේ සඳහා ගොඩක් වාසයක් ලැබෙන නිසා යුද මේ කටයුත්තු හමුදා මේ කටයුත් සඳ මේ ක්කටන්ස් ගොඩක් පරක්ෂණ කරලා තියෙනවා ශක්්‍රිය එක්ටටන් එකටම නැතැ ක්ටව් ක්ස් කලට එකට තියනවා කෘතිම මාංශපේී. ඒ කියන එක්කෝවාුපීඩන ඒමන් නත්තන් ද්‍රවපීඩනෙෙන් හෝ විදත් මෝත්‍රවලින් ක්‍රියාත්මක වෙන සක්්‍රිය එක්ස් කලිටන්ස් තියෙනවා අපිට අඳරගන්න පුළුවන් ඉතාම සියුම් චලනයක් වනත් ලබා දෙන්න මේ වගේ කෘතිමි පේශීන් මේ වෙනකොට නිපදවලා තියෙන අවුරදු ගණනක් ඇවිදින්න බැරුවවෙන්න කෙනෙක්ට වුණත් ඇවිදින් ලවස්ථාවක් ලබා දෙන්න මේ වගේ එක්සෝක්ස් කලට එක පුළුවන්. ලංකාවෙත් මොරටව විශිවිද්‍යාලයේ මේ සම්බඳධ පරීක්ෂණ රැසක් සිදු කරලා තියෙනවා. විශේෂයෙන්ම ආබාධීත පුද්ගලයන් සහඒ ආබාධීත පුද්ගලයන්ට සහය වෙන්න පුළුවන් ක්‍රමවලට මේ එක්සෝස් කලෙන් නිෂ්පාධනය කරන්න තමයිගොළ උත්සාහ කරන්නේ. ඉතින් ම මේ පරීක්ෂණඩායමේ U පිටුවත්කට මේකෙ ඩිස්්‍රීපෂන් එකට හැත් කලා තියෙන. තිම විශ්ෂස කරන අලු තාක්ෂයක් වන්න මේක්ස් කලිටන්ස් ගැන රට යන්කිසි අදහසක් මේ වීඩියෝයකින් ලැබඩ ඇති කියෙලා ති මේ අදහස් අනිත අ ඇත්තෙක්කත් බෙදාගන්න අමතක කරන්නපා මේ වීඩියෝ එක බැලුවට ඔගොලන්ට ගොඩාක් ස්තුතියි.